මට නැති ආත්ම භවයක් කිසිදා උදාන වේවා වන්දනා මෙතෙන් සිට වන්දනා අවසන් වරට මාමාගේත් නැන්දාගේත් පින්තූර වලට වඳින්දි පාන්දර පහට ආසන්නය ඇයි පින්තූර දෙකට වැන්දා පමනක් නොව සිප ගත්තාය පුළුවන් නම් මට සමාව දෙන්න මට කරන්න දෙයක් නැහැ මන් යනවා ඇත්තටම මේ කතාව අහන්නට සිරිනාතත් මාලනී දුන්නා නම් ඔවුන් අඬනු ඇත ඔවුන් දෙදෙනා ඒ තරමටම මේ කෙල්ලට ආදරය කළෝය වන්දනා ඕනාට වඩා හොඳ ඇඳුමක් අඳින්නට ගියේ නැත හදිස්සියේවත් ධනංජය උදේ හැරි බැලුවොත් ඔහු සැක කරනු ඇත තව පැයකින් පසු ඔවුන් මේ සියල්ල දැනගනු ඇත සමහර විට ධනංජනා සතුටු වෙනු ඇත එහෙත් තමාව කොටු කරගන්නට බලාවුන් ධනංජය දඩයම වැරදුණු දඩයම් කරුවෙකු මෙන් පිස්සු වැටෙනු ඇත වන්දනා මහ රෑම ඇගේ බෑගය වාහනයට දැම්මාය ගෙයින් පිටවන්නට ප්‍රථම වන්දනා ඇගේ ලිය කීවිලි හා ගමන් බලපත්‍රය ඇද්දයි වාහනයට අතදමා බැලුවාය සියල්ල හරි බව සැකහැර දැනගත් කෙල්ල අවසන් වරටත් බුදු පහනට වැඳ වාහනයට ගොඩ වූවාය යන්නේහල් අංකල් කොහෙටද චූටි බේබි එහෙට පිළිතුරු දෙන්නට වන්දනාට ටික වෙලාවක් ගියේය අදින් පසු ජීවිතේ කොහොමදයි තමාවත් දන්නේ නැත පන්සල පැත්තට යන්නේ නිහල් අංකල් පාන්දරම චූටි බේබි යන්කෝ මන් කියන්නම් නිහල් අංකල් කොළඹ පැත්තට යන් අතරමඟදී කොතනින් හෝ බැසිය හැක කොටුවට කිට්ටු කර බහිනවායයි වන්දනා සිතාගත්තාය අදින් පසුව ජීවිතේ පුදුමාකාරය සමහර විට තට්ට තනියම ජීවිතයට මොහොන දෙන්නට සිදුවනු ඇත තනිකම ජීවිතයට නුහුරම දෙයක් නොවේ ඒත් මේ තරම්ම ජීවිතේ මැද අසරණ වන්නේ ප්‍රථම වතාවටය වන්දනා වෙලාව බැලුවාය කොටුවේ මහනුවර බලා යන දුම්රිය ඇත්තේ 6:35ටය දැන් වෙලාව 5:25ය කොහාටද චූටි බේබි යන්නේ වාහනය හයි ලෙවල් පාර දිගේ වේගෙන් කොළඹ දෙසට ධාවනය වෙද්දි නිහාල් ඇසුවේය ටවුන් හෝල් එකෙන් පොඩ්ඩක් නවත්තන්න අංකල් නිහාල් පුදුමයෙන් මෙන් පිටපස හැරි බැලුවේය ටවුන් හෝල් එකේ ඔහු එතන කොහෙද පන්සලක් බේබි නගර ශාලාව අසල වූ ලිප්ටන් හන්දියේ වැටි සෙනගක් වූයේ නැත නිහාල් වාහනය නතර කළේ සලාකා ආයතනය අද්දරම වගේය වන්දනා මොහොත වාහනේ නොබැස නිහාල් දෙස බලා උන්නාය තවමත් කොළඹ නගරයට හරියට ඉර පායලාවත් නැත මීට වසර 12කට පෙර මාමා තමාව කොළඹ එක්කාගෙන ආවේද මේ වගේම පාන්දරකය එදා මේ අතේ තිබුණේ පර්ණවීගේ බෝනික්කියකේ තවමත් ඒ බෝනික්කිය වන්දනා ළඟ ඇත වන්දනා එකවරම බැස්සාය මේ වෙන්නේ අමුතුම දෙයක් බව දැනීමෙන් නිහල්ද බැස්සේය වන්දනා ඇගේ ලාරෝස පැහැගත් අත්බෑගේ කරට දමාගෙන නිහල් දෙස බැලුවාය නිහල් අංකල් චූටි බේබි මේ ඩිකිය ටිකක් අරින්න අංකල් ඩිකියට බේබි මොනාද දැම්මේ නෑනේ බේබි මන් රෑ දැම්මා නිහල් වාහනේ ඩිකිය ඇරියේ පුදුමේනේ
සිහියූ තරමක කිඩ් බෑගය දැක ඔයිටත් වඩා පුදුම විය. මේ මොනවද බේබි? ඔය ඇසුවේ කලබලේනි. වන්දනා හෝතරම් කලබල වූයේ නැත. මන් යනවා අංකල්. ඇගේ දැස්සල කඳුළු පිරුණි. මේ මාමාගේ මිනිසුන්ය. ඔවුන් ඒ ගෙදර අයට වඩා මිනිස්කම් දන්න අය. මේ මොනාද බේබි කියන්නේ? වන්දනා මොහතකට බිම බලාගත්තාය. හිතේ තියෙන ඔක්කොම කියන්න බැහැනේ අංකල්. මට යන්නම වෙනවා. නිහාල් කතා කළේ නැත. රාජපක්ෂ නිවසේ සිදුවන බොහෝ දේවල් නිහාල් දැන උන්නේය. බේබි මේ තනියම කොහෙද යන්නේ? අද නැතත් මට කවදා හරි තනියම යන්න වෙන්නේ අංකල්. වන්දනා කීවේ බෑගේ ඩිගෙන් ගන්න අතරතුරේ. මට නන්දට කියලා එන්න බැරි වුණා. නන්දට කියන්න තරහ වෙන්න එපා කියලා. මන් ඉඩක් ලැබුණ ගමන් කතා කරන්නම්. කඳුළු වැටුනේ මහපාරටය. නිහාල්ට වචනයක්වත් කතා කරගන්නට නොලැබිනි. යන්න මංකල්. මෙච්චර දවසක් මාව බලාගත්තට පින්. ඔයා අවුරුදු 7-8ක් මන් එක්කම තාත්තා කෙනෙක් වාගේ ඉස්කෝලේ ළඟ වුණා. මාව අතෙන් අල්ලන් ඔයා වාහනේට අරන් ආවා. මට ඒවා මතකයි. මන් ගාව නිහල් අංකල්ගේ ගෙදර ඇඩ්‍රස් එක තියෙනවා. මල් ලියුමක් එවන්නම්. වන්දනා මා පාර මැද පහත් වී නිහල්ට වැඳාය. අවුරුදු 50ක් පමණ වූ නිහල්ට ඇඬුනි. ඔහු දෑතින්ම කෙල්ලව අල්ලා ගත්තේය. චූටි බේබි පරිස්සමින් නොනේ. එයාලා අහයි කැලණි විහාරයට ගිහින් එද්දී නෑ කියන්න. යන තැනක පරිස්සමින් ඉන්න. ලෝකේ හරි නරකයි චූටි බේබි. මන් දන්නවා. යන්න මංකල්. බුදු සරණයි. බුදු සරණයි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.